ඉදිරි මහමැතිවරණයේ ඉලක්ක කරගනිමින් ජාතික ජනබල වේගය සංවිධානය කළ ජනහමුවක් Toyota ලංකාව විසින් ක්‍රෙඩිට් කාඩ් දෙමියන්ට 140ක් දක්වා වට්ටම් දෙසැම්බර් 31 දක්වා පමණයි. Prime Group ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වාගෙන ලෑන්ඩ් ලීසින් ලේසියෙන් මිටමක්. මුලතිව්හිදී පැවතුනේ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්. ඔබ හොඳින් දන්න දෙයක් අපේ රටේ ඉතිහාසය ලේ වලින් ලියපු ඉතිහාසයක්. අපි අතර සම්බන්ධතා දුරස් වෙන්න ප්‍රධාන හේතුවක් උනේ යුද්ධ. දකුණේ ඉන්න ජනතාව උතුර දිහා බැලුවේ යුද්ධ කලාපයක් හැටියට. උතුරේ ඉන්න ඔබ දකුණ දිහා බැලුවේ ඔබේ හතුරන් හැටියට. මේ සියල්ලෙන්ම ප්‍රතිලාභ ගත්තේ ප්‍රයෝජන ගත්තේ මේ රටේ දේශපාලඥයෝ. කොළඹ දිස්ත්‍රික්කය තමයි අපේ රටේ දිස්ත්‍රික්ක 25ම පොහොසත්ම දිස්ත්‍රික්කය. හැබැයි කොළඹ දිස්ත්‍රික්කේ තමන්ගේ දරුවට හරියට උගන්වන්න බැරි අම්මලා මට හැමදාම හම්බෙනවා. මුලතිව් දිස්ත්‍රික්කෙත් ඒ වගේ අම්මලා ඉන්නවා. කොළඹ තරුණයන්ට රස්සාවලුත් නැහැ. මුලතිව් වල රස්සාවලුත් නැහැ. අපි දන්නවා මේ ප්‍රධාන පාරවල් වලින් පොඩ්ඩක් හැරිලා ඇතුළට ඇතුළට ගියාම ඒ පාරවල් නෙවෙයි තියෙන්නේ වලවල්. වැස්සම ඒවයි යන්න බෑ. මම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව වගේ තැන්වල කඩුවෙල වගේ තැන්වලට ගියාම දවසක් වැස්සොත් පාර යන්න බෑ ගලලා. අවුරුදු 76ක පාලනයෙන් පස්සේ අපි තාම ඒ ප්‍රාථමික මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ටික විසඳ ගන්න බැරි වෙච්ච මේ පාලකයන්ට පුළුවන් වෙයිද සංහිඳියාව යුද්ධයෙන් ආපු ප්‍රශ්න ඒවා විසඳන්න ඒගොල්ලන්ට පුළුවන්ද? මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ 225ක් හිටියා. ඔබ වෙනුවෙන් වැඩ කර කියලා ඔබට දැනුණාද? මම හිතන්නේ. ඔන්න දැන් අපිට අවස්ථාවක් තියෙනවා. අපේ ප්‍රමුඛතා මත මුදල් පාවිච්චි කරන ජනතාවාදී පාර්ලිමේන්තුවක් අපිට හදන්න අවස්ථාව අපිට එනවා. මේ දවස්වල අමුතු කතා ටිකක් ඇහෙනවා එහෙන් මෙහෙ. ඔබ ප්‍රතික්ෂේප කරපු, රිජෙක්ට් කරපු ඒ දේශපාලඥයෝ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්නලු මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා ඔයගොල්ලන්ට කිසිම වැඩක් කරන්නේ නැතුව දැන් කියනවා මාලිමාව එක එක වෙන්න එකතු වෙලා එමති කන් ගන්නාලු මොකද කියන්නේ என்ன சொல்றீங்க වෙන්නා බය වෙන්න එපා ඒගොල්ලන්ට අපිට තියෙන එක උත්තරයයි සෝරි මාලිමාවත් එක්ක එහෙම වැඩ කරන්න බෑ මාලිමාවේ ආණ්ඩුවක් හදන්නේ මාලිමාවෙන් ඡන්දෙ දිනලා එන අයට තමයි එමති ධූර ලැබෙන්නේ එහෙ මෙහෙ ගිහිල්ලා හිතුන හිතුන තැන් වලට ගිහිල්ලා දැන් හදිස්සියේ මාලිමාව එක්ක එකතු වෙන්න ආවට දැන් හරියන්නේ නැත